ප්‍රවාහන ශේෂ්ත්‍රයට තාක්ෂණය එක් කිරීමේ කටයුතු වෙනුවෙන් මේ රේල්වේ සීට් රිසර්වේෂන් සිස්ටම් එක නවීකරණය කළා හඳුන්වලා දුන්නා මේ වෙනකොට ඉතාමත් සාර්ථකව කරගෙන යනවා වැඩි වැදගත් ටිකටින් සොලියුෂන්ස් දුම්රිය ඊ ටිකටින් සොලියුෂන් එක ව්‍යාපෘතිය මේ වෙනකොට ක්‍රියාත්මකයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානයේ වෙනකොට දුම්රියේ ටිකට්පත් විද්‍යුත් ටිකට්පත් ක්‍රමවේදයකට මාරු කරන්න ඒ වගේම බස් ටිකට් සඳහා විද්‍යුත් ප්‍රවේශපත් ක්‍රමවේදය හඳුන්වා දෙන්න මේ වෙනකොට අපි කැබිනට් අනුමැතිය අරගෙන ප්‍රසම්පාදන කටයුතු වලට යොමු වෙන්න කටයුතු කරලා තියෙනවා. මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටලයිසේෂන් නැත්තම් විද්‍යුත් ඔටෝමේෂන් ක්‍රමවේදයකට පත් කිරීම ඊ මෝටරින් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න ඒ සඳහා කැබිනට් අනුමැතිය සියලුම අවශ්‍ය කටයුතු මේ වෙනකොට අපිට හම්බෙලා තියෙනවා. අපගේ ප්‍රමුඛතම කාර්ය වන්නේ ජාතික මම්මාවත් කිලෝමීටර් 12500ක ප්‍රමාණයක් වැඩි දියුණු කිරීම නඩත්තු කිරීම සහ ඒ සමගාමීව අපිට කිලෝමීටර් 350කට තාසන්න අධිවේග මාර්ග ජාලයක් අයිතිව තියෙනවා ඒක නිසි පරිදි නඩත්තු කිරීමත් ඒ අධිවේග මාර්ග ජාලයට අලුතින් අධිවේග මාර්ග එකතු කිරීමත් ග්‍රාමීය මාර්ග ග්‍රාමීය පාලම් රට පුරා විවිධ ස්ථානවල ගම්මානවල ව්‍යාපෘති දහස් ගණනක් ක්‍රියාත්මක කරමින් පවතිනවා මේ ආයතනයෙන් දැනට බස් රථ නියාමනයක් පමණයි සිදු කරන්නේ අන්තර් පළාත් සහ මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරි වලින් යටත් වෙන බස් රථ මෙම පනත සංශෝධනයට යොමු කළ තිනවා ගරු ඇමතිතුමත් ලේකම්තුමත් මැදිහත් වුණා දැන් ඒකේ අන්තිම අදියර තියෙන්නේ මේ තුලින් ත්‍රී රෝද රථ පාසල් සේවා බස් රථ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් බස් රථ වැනි සියලුම මගේ ප්‍රවාහන ටැක්සි සර්විස් වැනි දේවල් නියාමනය කිරීමට කොමිෂන් සභාවට බාලය ලැබෙනවා පෞද්ගලික බස් රථ ධාවනය නොවන සියලුම ගම්මාන සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මගින් තමයි ඒ ගමන් පහසුකම් ලබා දීලා තියෙන්නේ දිවයිනපුරා පිහිටි සෑම දුෂ්කර ගම්මානයකටම බස් රථයන්ගේ ශක්තිමත් කර ගැනීම සඳහා අපි පසුගිය වර්ෂයේ බස් රථ 400ක් පුනරුත්ථාපනය කරා මේ වර්ෂයේත් අපි ඒ විදිහටම බස් රථ 400ක් සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කරලා තැනි අඩුපාඩුව පිරිමසා ගැනීම සඳහා කටයුතු කරනවා නව බස් රථ 1000ක් මිලදී ගැනීම සඳහා ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගත්තා ඒ යටතේ අපි ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා